ධර්මශ්‍රේණි ප්‍රතිමෙන්ති සරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන තුනතාව. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආම භන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං. ආම භන්තේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස මග්ගානට්ඨංගිකෝ සෙට්ඨෝ සච්චානං චතුරුපදා විරාගෝ සෙට්ඨෝ ධම්මානං දිපදානං ච චක්කුමාති. සදාබුද්ධි සම්පන්න පින්වත්නෝ, හැම දිනම මදත් ඒක රාසි වෙලා ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කර ගැනීමේ අරමුණේ. අපි ධම්මපදය උතුම් ධර්ම ග්‍රන්ථය අපේ ජීවිතවලට එකතු කර ගැනීමේ යම්කිසි ක්‍රමවේදයක් ගැන සාකච්ඡා කරමින් ඉන්නේ. බෞද්ධයාගේ අත්පොත විදිහට මේ පින්වත් අයටත් මටත් අපි හැම දිනාටම එක්ව භාවිතා කරන්නට පුළුවන් හැකියාවක් තියෙන කටයුතු ටික තමයි සම්පාදනය වෙමින් ඉන්නේ ධම්මපදය ධර්ම පුස්තකය ඇසුරෙන්. මේ වටිනා ග්‍රන්ථය අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් විදිහටයි සකස් කරලා තියෙන්නේ. ඉතින් ඒක අපි නැවත නැවත මතක් කරලා තියෙනවා හැමදාමත්. හැම වෙලාවකම
ජීවිතේ ජයගන්න ජීවිතේ නිවැරදිම ජයග්‍රහණය ළඟා කරගන්න යම්කිසි ක්‍රමවේදයක් ඕනේ. ඒ කියන්නේ ජීවිතයක සංසාරික ජීවිතේම ලබන ඉහළම ජයග්‍රහණය තමයි නැවත දුක් ඇති නොවන විදිහට ජීවිතය සකස් කරගන්න එක. ඉතින් නිවන් දකින්න එක. ඒ සඳහා අපිට අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි අපි මේ සකස් කරගනිමින් ඉන්නේ. හොඳයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන නොයෙකුත් ගම්දනව්වල වැඩම කරලා මේ අවසානයේදී සවැත්නුවර දේවරම්බලයට වැඩම කරපු වෙලාවක මේ නොයෙකුත් මාර්ගවල ගමන් කරපු මාර්ගවල තියෙන දුෂ්කරතාවයන්, ඒවායේ තියෙන විවිධත්වය, ඒ වාගේ තියෙන ස්වභාවයන් මේවා පිළිබඳව මේ බුදුරජාණන් වහන්සේ සමග වැඩම කරපු 500ක් භික්ෂුන් වහන්සේලා මේ පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්න වෙලාවක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයට වැඩම කරලා ඒ 500ක් භික්ෂුන් වහන්සේලා ආරමුණු කරගෙන තමයි මේ අපි මූලික කරගත්ත ගාථා ධර්මය දේශනා කරන්න යෙදුනේ. මග්ග වග්ගයේ 20 වෙනි වග්ගය අපි දන්නවා. වග්ග 26ක් තියෙනවා. එයින් 20 වෙනි වග්ගයේ පළවෙනි ගාථාව තමයි අපි අද අරමුණු කරගන්නේ. ඉතින් හැම මාර්ගයකටම වැඩිය නොයෙකුත් මාර්ගයන් තියෙනවා. ඉතින් ඒවා එක එක කම්කටොළු සහිතයි, සෞම්‍ය මාර්ග, පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් මාර්ග, ඒවා ගැන කතා කර කර ඒවා ගැන හිතනවට වැඩිය ශ්‍රේෂ්ඨ වූම මාර්ගයක් තියෙනවා. අන්න ඒ මාර්ගය තමයි මග අතුරින් ශ්‍රේෂ්ඨම මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය බව සම්මා සම්බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට සඳහන් කරා. ඒ විතරක් නෙවෙයි, චතුරපද පද හතර අතුරින් යම් කිසි තැනක කුමනෝ සච්චානං චතුරෝ පදා කියලා සඳහන් කරේ. සිව් පද අතුරින් වටිනම ශ්‍රේෂ්ඨම පද චතුරාර්ය සත්‍ය ධර්මය, නැත්තං අපි කියන දුක, දුකට හේතුව නැති කිරීම, නැති කිරීමේ මාර්ගය කියලා කියන චතුරාර්ය සත්‍ය කියලා. ඒ වගේම දහම් අතරින් කුමන හෝ ධර්මයක්, කුමන හෝ දහමක් ලෝහි තියෙනවද, ඒ අතුරින් උතුම්ම වූ දහම නිවන බවද, ඒ වගේම දෙපා ඇති සත්වයන් අතුරින් උතුම්ම සත්වයා සම්මා සම්බුදුරජාණන් වහන්සේය කියන අර්ථය තමයි මේ ගාථා ධර්මයේ තියෙන්නේ. ඉතින් මග්ගානට්ටංගිකෝ සෙට්ටෝ සච්චානං චතුරෝ පදා, විරාගෝ සෙට්ටෝ ධම්මානං දිපදානං චක්කුමා. එතකොට අපි හොඳින් විස්තර කරගන්න ඕනේ මේ ශ්‍රේෂ්ඨ වෙන දේ ගැන. අපේ තුල තියෙන ඇතිවිය යුතු හැඟීම මොකක්ද කියලා, හඳුනා ගැනීම මොකක්ද කියලා පින්වත්නි හැම වෙලෙම බලන්න ඕනේ. මාර්ගය කියලා කිව්වහම ඒක හරි අපූර්වට අර්ථ දක්ව ගන්න ඕනේ. මාර්ගයක් කියලා කියන්නේ ක්‍රමයක්, ක්‍රමවේදයක්. එතකොට මාර්ගයක් තියෙන්නේ කුමන හෝ ඉලක්කයකට. ඒතර අපේ ජීවිතෙත් තියෙනවා නොයෙකුත් මාර්ග. හරිද? නොයෙකුත් මාර්ගයන් තියෙනවා ජීවිතේ. අපි ඒ ජීවිතේ ලැබිලා තියෙන යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලු විසඳා ගැනීම සඳහා යම්කිසි මාර්ගයක් තියෙනවා අපි භාවිතා කරන. එතකොට එක එක ආකාරයේ මාර්ගයන් තියෙනවා පින්වත්නි භාවිතා කරන. ඒ ගැන අපි තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. මොනවද මේ එක එක මාර්ගයන් කියලා කියන්නේ? හැම වෙලෙම මොකක් හරි කරනවා අපි දුකක් ඇති වෙන එක නවත්ත ගන්න, සැප බවට පත් කර ගන්න. මොකක් හරි කරනවා කියලා කියන්නේ දන්න දේ තමයි කරන්නේ. අපිට දුක් ඇති වෙන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි කායික දුක්, අනිත් එක තමයි මානසික දුක්. යම්කිසි වෙලාවක සීතයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක දුකක්. සීතල වැඩියෙන් තියෙනවා නම් එහෙමනම් අපි රත් කරගන්න බලනවා පරිසරය. රස්නෙන් ගැටලුවක් තියෙනවා නම් ඒක දුකක්. එතකොට පරිසරය සීතල කරගන්න බලනවා. අතක් කකුලක් රිදෙනවා නම් ඒක දුකක් වෙන්නත් නේ. එතකොට ඒක රිදෙන්නේ නැති ඉරියව්වක තියාගන්න හදනවා. නලියම්, දැවීම් ආදී තියෙන කැසීම් වගේ තියෙන ඒවා නවත්ත ගන්න
අපි හැම වෙලේම ඉරියව් මාරු කරනවා. මේ ඔක්කොම එක්තරා ක්‍රමයක් පාවිච්චි කරන ඒ ශරීරයේ තියෙන දුක් නැති කරගන්න. ඒ වගේම තමයි මනසේ ඇති වෙන දුක් නැති කරගන්නත් මාර්ගයක් පාවිච්චි කරන එක එක. ප්‍රිය පුද්ගලයෙක් දැක්කේ නැහැ. හිතට දුකක් ඇති වුණා. මන් දන්නේ නැහැ මොකක්ද හරි හේතුව කියලා. එතකොට මොකද කරන්නේ? ප්‍රිය පුද්ගලයා දකින්න යනවා. දැකලා ගිහිල්ලා ඒ දුක නැති කරගන්න උත්සාහ කරනවා. හැබැයි ඒ ප්‍රිය පුද්ගලයා දකින්නට ගිහිල්ලා ඒ දුක් නැති කරගන්න ගන්න උත්සාහයේදී ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඇයි? తాවකාලිකව මේ දුක් යටපත් වෙනවා. හරිද? ප්‍රිය පුද්ගලයා දකින්නකොට තමන්ට තිබ්බ දුක අඩු වෙනවා. හැබැයි ආපහු හැරිලා එනකොට දුක වැඩි වෙලා. ඉතින් එතකොට මේ ඉතාමත්ම తాවකාලික පොඩි වෙලාවකට එන දුක් නැති කරගැනීමේ ක්‍රමවේද අපි පාවිච්චි කරනවා. දීර්ඝ කාලීනව තියෙන දුක් නැති කරගන්න తాවකාලික විසඳුම් හොයනවා. ඒ මොකද විසඳුම මොකක්ද කියලා, හේතුව මොකක්ද කියලා හරියටම දන්නේ නැති හින්දා. හේතුව කියන එක හරියට දන්නවනම් අපිට පුළුවන් වෙනවා නිවැරදි ඵලයක් ඇති කරගන්න. මොකක්ද මේ හේතුව හොයා ගැනීම කියලා කියන්නේ? අපේ පින්වත්නි, හේතුව හොයාගන්නවා කියලා කිව්වහම අපිට තේරෙන්න ඕනේ ධර්මානුකූලව තියෙන සැබෑම හේතුව හොයාගන්න ඕනේ කියලා. ධර්මානුකූලව තියෙන සැබෑම හේතුව තමන් කැමති කෙනෙක් දැක්කේ නැති වුණාම දුක් ඇති වුණේ ඒ කෙනාට තියෙන කැමැත්ත නිසා, තණ්හාව නිසා. අන්න බලන්න, එහෙනම් ඒක තියෙන්නේ අපේ හිතේ. එහෙනම් අපේ හිත නිවැරදි කිරීමෙන් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ. සිත නිවැරදි කිරීමෙන් තමයි පුළුවන්කම තියෙන්නේ අපිට ඔය කියන මානසික තත්ත්වය උපදවා ගන්න. හරිද? ඒකින්ද හිතේ තියෙන තණ්හාව අයින් කරගත්ත ගමන් අර දුක් නැති වෙනවා. යම් කිසි තැනක මොනවා හරි කාරණාවකින්ද මානසිකව දුකක් එනවා නම් පින්නත් නේ. හරිද? මානසිකව දුකක් එනවා නම් ඒ දුක් ඔක්කොටම හේතුව තණ්හාව. ඒ හැම දුකකටම හේතුව තණ්හාව. ඒක ඉතා පැහැදිලි. තණ්හාය ජායති ශෝකෝ, තණ්හාය ජායති භයං කියලා දේශනා කරේ. තණ්හාව ශෝක භය ඇති කරනවා. එහෙම නෙවෙයි, තණ්හාය විප්ප මුත්තස්ස නත්ති ශෝකෝ කුතෝ භයං කියන තැන තියෙන්නේ. තණ්හාව නැත්තම් කවර ශෝකයක්ද බයක්ද කියලා. එහෙනම් තණ්හාව නැති තැන ශෝක භය නැහැ කියන එකයි ඒක තේරුම. එහෙනම් එකම හේතුව ශෝක ඇති වෙන්න, බය ඇති වෙන්න, දුක් ඇති වෙන්න එකම හේතුව තණ්හාව විතරයි. එතකොට මෙන්න මේ තණ්හාව නැති කරගන්න තියෙන ක්‍රමයක් ඕනේ. අන්න ඒ ක්‍රමය සඳහා භාවිතා කරන්නට තියෙන්නේ, පාවිච්චි කරන්නට තියෙන්නේ. එතකොට තණ්හාව නැති කර ගැනීම සඳහා භාවිතා කරන්න, පාවිච්චි කරන්න, සකස් කරගන්න තියෙන්නේ අපිට ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට මේ තියෙන අංග 8 හැම පැත්තකින්ම වර්ධනය කරගත්තොත් ටික 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 දුක් අඩු වෙලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම නැත්තටම නැති වෙන්න හේතු සකස් වෙනවා. හරිද? සම්පූර්ණයෙන්ම නැති වෙන්න හේතු සකස් වෙනවා. ක්‍රමානුකූලව මේ දුක් නැති වෙලා ගිහිලා මොනවා කරොත්ද? අපේ පැත්තෙන් අපි තේරුම් ගන්න ඕනේ හැම වෙලේම මේ ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගය භාවිතා කරොත්. ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගය භාවිතා කරොත් ක්‍රමානුකූලව තණ්හාව අයින් වෙලා ගිහිලා අන්තිමට තණ්හාව කැපිලම යනවා, සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය වෙලා යනවා. ඊට පස්සේ තණ්හාව අපේ හිතේ හටගන්නේ නැහැ. තණ්හාව හටගන්නේ නැත්නම් දුක් මාත්‍රයක්වත් නැහැ. ඒ කියලා කියන්නේ ලෝකේ සුවසේ ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතා සුවසේ ජීවත් වෙන්නට පුළුවන් අවස්ථාවක් ලැබෙනවා පින්වත්නි. ඒක තමයි අපි තේරුම් අරගන්න ඕනේ මේ ඔක්කොටම හේතුව තණ්හාව බව. ඉතින් අන්නේ තණ්හාව නැති කරන්න මාර්ගයයි ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගය. ඒතර ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගයේ අපිට යම්කිසි දුකක් එනවා නම් ඒ දුක හඳුනා ගත්තහම ඒක නැති කරන ක්‍රමය කියලා කියන එක නිකම් මේ ඕක පාවිච්චි කරනකොට මේක නැති වෙනවා, මේක මේ කරලා බලන්නකෝ, කරලා බලපුවාම තේරුම් ගන්න පුළුවන් කියන විදිහට අවශ්‍ය වෙන්නේ නැහැ පින්වත්නි. අන්ධ භක්තියෙන් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මෙන්න ක්‍රමය. කරන්න කලින් තේරෙනවා මේක කරොත් තණ්හාව නැති වෙන බව, මේක කරොත් තණ්හාව නැති වෙන බව කරන්න කලින් තේරෙනවා. ඒ කියන්නේ ක්‍රමවේදය වෙන්න මේකයි කියලා ඉතාම පැහැදිලිව සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට අපිට දුකක් ඇති වෙනකොට මේ ප්‍රශ්නයක් එන්නේ, ඒ ප්‍රශ්නවලදී අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ආර්ය අෂ්ටාංග මාර්ග
භාවිතයට ගන්න අපේ මනසට ඒක මතක් වෙන්න ඕනේ. අන්න එතන තමයි මේ මග්ගා නට්ටං ගිකෝ සෙට්ටෝ කියන තැන අපිට වැඩියෙන්ම මතක් වෙන්න ඕනේ. මේක මතක් වෙන විදිහට සකස් වෙන්න ඕනේ. අන්න එතනදී එහෙම දෙයක් අපිට නොතේරෙන අපි අවධානය යොමු කළ යුතු දෙයක් තියෙනවා. පින්නත් මේ හැම වෙලෙම අපේ හිතෙන් අපි යම් යම් දේවල් වලට වටිනාකම් දෙනවා. හරිද? අපි ජීවත් වෙනකොට අපේ ජීවිතේ අපි බොහෝ වෙලාවට එක එක දේවල් වලට වටිනාකම් දෙනවා. ඒ වටිනාකම් වැඩියෙන් දුන්න දේවල් ගැන අපේ තියෙන අවධානය වැඩි. මොකක් හරි දෙයකට අපි වැඩි වටිනාකමක් දීලා නම් ඒකෙදී අපේ තියෙන ඒ පිළිබඳව තියෙන අවධානය දවසකට ගත්තොත් ගොඩාක් වැඩි. අන්න ඒක තමයි අපේ පාවිච්චි කරන්න ඕන දේ. ඒක අපේ හිතේ හැටි. යම් දෙයකට අපේ වටිනාකම වැඩියෙන් දීලා නම් අපි ඒ ගැන සැලකිලිමත් වෙනවා ගොඩක්. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන ධර්ම කරුණු පිළිබඳව විශාල වටිනාකමක් අපිට ලැබෙන්නට ඕනේ අපේ මානසිකාරයේ පැත්තෙන්. ඒ ධර්මය මට වටින්න ඕනේ. හැම වෙලෙම අවධානයට යොමු වෙන විදිහට මට වටින්න ඕනේ. ඒ වටිනාකම් ඇති කරගන්න තමයි අපි ලොකු කැපකිරීම කරලා කටයුතු කරන්නේ. තමන්ගේ හිතේ මේ දේ කරොත් මේ දේ වෙනවා, මේ දේ කරොත් මේ දේ වෙනවා කියලා අපි හිතමුකෝ. යම්කිසි ආකාරයක අදහසක් තියනවා කියලා, මේක කරොත් තමයි මේක හරියන්නේ, මේක කරොත් තමයි මේක හරියන්නේ කියලා. එතකොට ඒවා කරද්දී අපි මූලිකත්වය දෙන්නේ මේ දේ කරොත් මේ දේ වෙනවා කියලා දැනෙන වටිනම දේවල් වලට. ඒක කෙරෙනවා ඇත්තටම. එතකොට ඒකට අපි සමහර වෙලාවට පොර අල්ලනවා. නෑ මේ විදිහටමයි මේක කරන්න ඕනේ, මේ විදිහටමයි මේක කරන්න ඕනේ කියලා අපි පින්නන්ත අයට හොඳටම මතක ඇති. යම් යම් ප්‍රශ්න ගත්තාම මං මේ කරන විදිහට කරොත් තමයි හරි කියලා දැනিলা ඒකට අනිත් අය විරුද්ධ වෙනකොට ලොකු පොරයක් අල්ලනවා. කියන්නේ මේකම තමයි හරි කියලා මාර්ගය මේකයි කියලා. ඔව් ගිහිල්ලා මේ විදිහට කරන්න, මේ විදිහට කරපුවම මෙහෙම වෙයි, යන්න ගිහිල්ලා බලන්න, මේ බලන්න මෙහෙමයි මේක කරන්න කියලා. අන්න එහෙම අදහස් එනවා. එතකොට හැමෝම උත්සාහ කරන්නේ තමන්ට ගොඩක්ම වටින විදිහට දැනෙන දේ අනුව යමක් කරන්න. ගොඩාක්ම වටින විදිහට දැනෙන දේ අනුව තමයි යමක් කරන්න හදන්නේ. එතකොට ආරියෂ්ඨායක මාර්ගය වටිනම විදිහට දැනෙන විදිහට අපේ මනස්කාරය සකස් කරනවා. මේක තමයි ක්‍රමයේ කියලා. ඒක දැනෙන විදිහට අපේ මානසිකාරය සකස් කරන තුරු ආරියෂ්ඨායක මාර්ගය භාවිතා කිරීම සිද්ධ වෙන්නේ නැහැ. ඒක භාවිතා වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව භාවිතයට ගැනීම ඉතාම පහසු වෙනවා. එතකොට අපි හැම දෙයක්ම කරද්දී වැඩියෙන්ම වටිනාකමක් අපේ හිතට දැනෙන දේ තමයි අපේ අතින් කෙරෙන්නේ. ඒකින්ද ඒ කෙරෙන දේ කොහොමද කෙරෙන්නේ කියන එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. දැන් උදාහරණයක් විදිහට යම්කිසි පුද්ගලයෙක් දැකීම සඳහා අපේ හිතේ තණ්හාවක් තියෙනවා නම් ඒ තියෙන තණ්හාව නිසා එයා නොදැක හිටියොත් අපිට රිදෙනවා. එතකොට එහෙනම් මේ රිදෙන්නේ ඇයි? තණ්හාව නිසා. මේක පොඩි දෙයක්. නමුත් අපේ ජීවිතේ ප්‍රායෝගිකව ගෙවද්දී අපි මේක තේරුම් ගන්නෑ. මේක පොඩි දෙයක්. මේක දැන් කිව්වහම දන්නවා හාමුදුරුවෝ ඔක කොච්චර කියලා තියෙනවද කියලා. අය මං කියන්න දෙයක්වත් නැහැ. ශෝක බය ඇති වෙන්නේ තණ්හාව හින්දා කියලා පුංචි කාලේ ඉඳන් අහලා තියෙනවා. නමුත් මං ආය අපේ පින්වන්ත අයට අහන්නේ මොකක්ද? කොච්චරවත් අපි මේ කතා කරලා තියෙනවා. නමුත් ආය ආය අහන්නේ කෙනෙක්ව නොදැක ඉන්න බැරි තත්යකට හිතපත් වුනහම, හිතට දුකක් කෙනකොට මේ කෙනා කෙරෙහි තියෙන තණ්හාව හින්දායි මේ දුක කෙන එක මතක් වෙනවද කියලා. හරිද? ඊට පස්සේ මේ ශරීරය ගැන තියෙන තණ්හාව අයින් කරන ක්‍රමේ මේ ශරීරයේ සුභ වශයෙන් අරගෙන නැවත 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 හිතලා 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 ඒ ශරීරය දැකීමේ තණ්හාව උපද්දවලා තියෙන්නේ. ඒ හිතලා විතරක් නෙවෙයි, නැවත දැකලා නැවත අහලා එහෙම කරලා එහෙම විඳලා, ඒ කියන්නේ විඳින වාරයක් වාරයක් ගානේ ඉන්ද්‍රියන් වලින් සතුට වෙවි සතුට වෙවි ඒ සතුට විඳින වාරයක් ගානේ අපි දන්නවා ඇලීම ග්‍රහණය වීම සිද්ධ වෙනවා කියලා. එතකොට යම්කිසි වෙලාවක යම්කිසි කෙනෙකුට මේ වගේ රිදෙන ස්වභාවයකට තමන්ගේ හිත පත් වෙලා තියෙනවා නම්
අන්න එවැනි වෙලාවක අපි භාවිතා කළ යුතු වෙන්නේ ඒක නැති කරගන්න. අර ගිහිල්ලා තව සැරයක් බලලා සතුටු වීම කියන එක නෙවෙයි පින්වත්නි, ඒක නැති කරගන්න කළ යුතු තියෙන්නේ ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගයේ තියෙන අර අසුභ හැඟීම උපදවා ගන්න ආකාරය, එහෙම නැත්නම් කායානුපස්සනාව, නැත්නම් වේදනානුපස්සනාව, මේ ආකාරයට නොයෙකුත් අනුපස්සනාවන් සහ මේ සිද්ධිය විදර්ශනා කිරීමෙන් අපේ තුළ තියෙන තණ්හාව අයින් කරගන්න, අවිද්‍යාව දුරු කර ගැනීම. ඒක තේරෙන්න ඕනේ අර මෙතනදිම එකතු කරගන්න ඕනේ අපේ පින්වත්නි. ඒක සල්ලේක සූත්‍රයේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අපූර්ම අපූරු ඉතාම ඉහළම ඉහළ වටිනාකමක් තියෙන මහා උත්තම වූ අපිට දැනෙන්නටම ඕන අවවාදය. ඒක හිමං එච්චර බර කරලා ඒක කියන්නේ මේක දැනෙන්න ඕන මේ වෙනස. මාර්ගය ගැන කතා කරනවා නම් ඒක එහෙමමයි, මාර්ගය ගැන කතා කරනවා නම් ඒක එහෙමමයි පින්වත්නි. සැඩපහරකට අහුවෙච්ච කෙනෙක් යම්කිසි තොටපලකින් ගොඩ වෙනවා සැඩපහරෙන් බේරෙන්න. ඒ තොටුපලින් ගොඩ එනකොට එයාට මොකද වෙන්නේ? ඒ අවට ඉන්න බොහෝ සතුන්ගෙන් හොරුන්ගෙන් කරදර තියෙනවා මේ තොටුපලෙන් ගොඩ වුණොත්. එතකොට ඒකට කියනවා හොඳ තොටුපලක් නෙවෙයි කියලා. එතන බොහෝ කිඹුල්ලු ඉන්නවා, තවනෝ ඒකුත් විසකෝර සර්පයෝ ඉන්නවා, චුට්ටක් ඒ තොටුපලෙන් ගොඩ ලවුට යනකොට අලිකොටි ඉන්නවා. ඒ වගේ ඒ තත්ත්වයක් තියෙනවා, මං පහරන හොරු ඉන්නවා. එහෙනම් මෙයාට ඒක විෂම වූ තොටුපලක් යම්කිසි කෙනෙක් එවැනි සැඩ පහරකට අහුවෙච්ච කෙනෙකුට. හොඳයි, හැම විෂම වූ තොටුපලකටම සම වූ තොටුපලක් තියෙනවා කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඒ කියන්නේ අර ගොඩ වෙන තැන විසගෝර සර්පයවාදී බොහෝ අපහසුකම් තියෙන කට්ටිය එතන විෂම වූ තොටුපලක් වෙනුවට උත්සාහ කරොත් ඒ වගේ කිසි කෙනෙක් නැති තැනක් තියෙනවා අනිවාර්යයෙන්ම, එතනින් ගොඩ වෙන්න පුළුවන් කියන එක. එතකොට දැන් බලන්න අපි යම්කිසි වෙලාවක එක එක ක්‍රමවේද පාවිච්චි කරමින් ගොඩ එනවා කියලා කියන්නේ අර විෂම වූ තොටුපලෙන් ගොඩ වෙනවා කියන එක. එතකොට ඒ වෙනුවට සම වූ තොටුපල කියලා කියන්නේ මෙන්න මේ ආර්ය ශ්‍රේෂ්ඨාංග මාර්ගය කියන එක. ආර්ය ශ්‍රේෂ්ඨාංග මාර්ගයෙන් අපි ඒ කියන්නේ මේ ගොඩ වෙනවා කියලා කියන්නේ දැන් ඔය දුකක් නේ ඇති වෙලා තියෙන්නේ. ඒ දුක නැතිකරන්න එක්කෙනෙක් මොකද කරන්නේ? අර විෂම වූ තොටුපල පැත්තෙන් තමයි විසඳුම හොයාගත්තේ. මොකද මේ කෙනාව දැක්කේ නැති හින්දායි මට මේ අපහසුකම් ඇති වෙලා තියෙන්නේ කියන අදහස අපි අයින් වෙලා එයා කෙරෙහි තියෙන තණ්හාව නිසායි මට මේ අපහසුතාවයන් ඇති වෙලා තියෙන්නේ කියන වෙනස, මානසික වෙනස ඇති වෙන්න ඕනේ. ඒක ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? අර පැත්තට හිත යොමු වෙන්නේ නැතුව, ඒ කියන්නේ වැඩක් නැති මේක නැවත නැවත දැක්කට ඇති වෙන්නේ නැහැ, මගේ ළඟ තියෙන තණ්හාව අයින් කරගන්න ඕනේ කියලා අයින් කරන ක්‍රමයේ විදිහට ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගය හොයනවා. අයින් කරන ක්‍රමයේ විදිහට ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගය උපදවා ගන්න කටයුතු කරනවා. ඒ අනුව යමින් තමන්ගේ හිතේ තියෙන තණ්හාව ටික ටික දුරු කර ගන්නකොට තමන්ටම දැනෙන්න පටන් ගන්නවා මේක තමයි මාර්ගය කියලා. හරිද? මේක තමයි මාර්ගය කියලා. එතකොට තමයි එන්න මේකට වටිනාකම් හම්බෙන්නේ. ජීවිතේ හම්බලා තියෙන ප්‍රශ්නවලට නොයෙකුත් දේවල් අපි එකතු කරගෙන ඒ ප්‍රශ්න නැතිකරන්න හැදුවට පින්වත්නි කොහොමවත්ම කරන්න පුළුවන් කමක් නැහැ. ඒක හරි විශාල අකරතැබ්බයක් වගේ දෙයක්. يعني මාර්ගයක් හොයාගන්නට නැහැ පින්වත්නි. ඒ කියන වැඩපිළිවෙල සිද්ධ කරගන්න ක්‍රමයක් හොයාගන්න නැහැ. ඒක හැම ක්‍රමයකම අඩුපාඩු තියෙන එකින්ද මේ නිවැරදිම ක්‍රමය පාවිච්චි කරොත් අපිට සියලු දුක් නැත්තටම නැති කරගන්න පුළුවන්. ඒක අපේ හිතට දැනෙන්න ඕන මේක තමයි ක්‍රමය කියලා. හැම ගැටලුවකදීම මානසික පීඩාවන් නැති වෙන හැම ගැටලුවකදීම ඔක දැනෙන්න ඕනේ. ඉතාම හොඳට දැනෙන්න ඕනේ. ඉතින් ඔතන තමයි අපි හදාගන්න ඕන තැන. මෙතන තමයි අපි නිරවුල් කරගන්න ඕන තැන. මේ මාර්ගය ශ්‍රේෂ්ඨ මාර්ගයක් විදිහට අපිට වැටහෙන්නට ඕන පින්වත්නි. හොඳයි. ඉතින් මේ ගානට අපේ හිත ගැනීම තමයි අපි කරන්න ඕන ඉහළම, ඉතාම ඉහළ වැඩපිළිවෙල අපි සිද්ධ කරන්න ඕන ප්‍රශ්නයක් හමුවේ. එතකොට මේ වගේ මාර්ගය ශ්‍රේෂ්ඨ විදිහට දැනෙනවා නම් අපේ හිත හැම වෙලෙම ඒ මාර්ගයේ භාවිතා කරන්න පෙළඹෙනවා.
නිකම්ම මේ මාර්ග අතුරින් ශ්‍රේෂ්ඨයි කියලා වචනේ කියලා වැඩක් නැහැ. ඒ වචනේ කියන්නත් ඕනේ. නමුත් ඒක විතරක් නෙවෙයි. ඒක දැනෙන්න ඕනේ. ඒක දැනෙන්න ඕනේ. ඒකයි එතකොට තමයි මේ මාර්ගය භාවිතා කරන්න අපි පෙළඹෙන්නේ. ඒ දැනීම අපි හැම වෙලෙම විමසන්න ඕනේ කොච්චර ප්‍රමාණවත්ද කියලා Tamanට. වැඩියෙන්ම හොඳ දේ වැඩියෙන්ම හොඳයි කියලා ශ්‍රේෂ්ඨයි කියලා දැනන දේ. දැන් උසස් පෙළ විෂය ධාරාවන් තෝරා ගන්න යද්දී මොකද කරන්නේ? හුඟක් අය උත්සාහ කරනවා වැඩියෙන්ම හොඳ දේ කරන්න. සමහර වෙලාවට වැඩියෙන්ම හොඳ දේ අමාරුයි. වැඩියෙන්ම ලාභයක් වැඩියෙන්ම විසඳුමක් තියෙන දේ කරන්න හැම වෙලෙම උත්සාහ කරනවා. ඒක බොහොම අමාරුයි වෙලාවකට කරන්න. අමාරුවෙන් හරි ඒකම කරන්න උත්සාහ කරන්නේ ඇයි? අමාරුවෙන් හරි ඒකම කරන්න උත්සාහ කරන්නේ ලාභ හොඳයි. ජීවිතේට වටිනාකම් ලැබෙනවා. ඒ වගේ ජීවිතය ගැන සංසාරික ජීවිතය ගැන මෙනෙහි කරලා අමාරුම දේ කරන්න අපි පෙළඹෙනවා. හරියටම තේරුනොත් ආර්ය ශ්‍රැංග මාර්ගය අපිට ලොකු වටිනාකමක් ලබා දෙනවා කියලා. අතිවිශාල වටිනාකමක් ලබා දෙනවා කියලා අපිට තේරුනොත් වැටහුනොත් අනිවාර්යයෙන්ම අපේ පැත්තෙන් අපිට ලොකු ලාභයක් ලැබෙනවා. හරි. ඉතින් මේ හැම දෙයක් ගැනම හොඳින් හිතලා බලලා ඉතාම හොඳින් හිතලා බලලා කටයුතු කරන්න ඕනේ. ඊළඟට සිව්පද අතරෙන් වැඩියෙන්ම වටින දේ තමයි චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය ධර්ම කියන්නේ මෙතෙන්ටම අපි සම්බන්ධ කරගන්න ඕනේ. ආර්ය අෂ්ටාංග මාර්ගයට අවතීර්ණ වෙන්න හේතු වෙන්නේ මේ ලෝකයේ තියෙන්නේ පංච උපාදානස්කන්ධය සම්පූර්ණයෙන්ම දුකක් බවත් පිරිසිඳ දැනගන්න ඕනේ කියන එක තන තියෙනවානේ. සත්‍ය කෘත්‍ය කෘත කියලා. එතකොට මේ දුක පිරිසිඳ දැනගන්නකොට ඒ දැන ගැනීම ඕන වෙනවා හේතුව ගැන ගවේෂණය කරන්න. දුකට හේතුව තණ්හාව, ඒක ප්‍රහාණය කළ යුතුයි. ඊළඟට මේහි නැති කිරීම නිරෝධය, ඒක ඉබේ පහළ වෙන්නේ නැහැ, ඒක සාක්ෂාත් කළ යුතුයි. එතකොට ඒ සාක්ෂාත් කිරීම සඳහා අවශ්‍ය කරන මාර්ගය භාවිතා කළ යුතුයි. මේ වගේ කෘත්‍යයන් තියෙනවා. මේවා සත්‍ය බවත් කළ යුතු දෙයයි සහ කළා සත්‍ය කෘත්‍ය කෘත වශයෙන් මේ තියෙන මේ සතර පදය තමයි ලෝකේ ශ්‍රේෂ්ඨතම වෙන්නේ. ඒක තමන්ගේ මනසට උප්පරිම වශයෙන් දැනෙන්න ඕනේ. අපේ ජීවිතය නිවැරදි කරගන්න යන ගමනේදී මේක දැනෙන්න ඕන. මේ මග්ග වග්ගයේදී අපි මේ ටික ඉගෙන ගන්න ඕන. මේ මූලිකව තියෙන හැම ගාථාවකින්ම වගේ අපිට කියන්නේ මේ මාර්ගය මග්ග වග්ගයේදී අපි මේ මාර්ගය නිවැරදිව තේරෙන්න ඕන අපිට. ඒක තමයි අවශ්‍ය කරන්නේ. මොකද හැම වෙලෙම ගැටලුවකදී මානසිකව ගැටලු කියන්නේ මානසිකව තියෙන දුක් පින්නත්නේ. එතකොට දුකක් නැති තැන ගැටලුවක් නැහැනේ. ඒතකොට හැම දුකක්ම අයින් කරගන්න තියෙන්නේ තණ්හාව අයින් කිරීමෙන්මයි. තණ්හාව අයින් වෙනකොට ඒ දුක් අතුරුදහන් වෙනවා. තණ්හාව ආයේ නූපදින තත්ත්වයටපත් වෙනකොට ඒ දුක් කැපිලම යනවා. ආයේ එන්නේ නැහැ, දුක් එන්නේත් නැහැ. ඉතින් ජීවිතේ පරම බලාපොරොත්තුව දුක් නැති කර ගැනීම. අපි ඔක්කොම කරන්නේ දුක් නැති කරගෙන සන්තෝෂයෙන් ඉන්නනේ. ඉතින් ඒක නිසා අපි හැම වෙලෙම ඉතාමත්ම ප්‍රබලව අපේ අවධානය යොමු කරන්න ඕනේ මෙන්න මේ කියන දුක් නැති කිරීමේ ක්‍රියාමාර්ගය. කොතනකින් හෝ ආරම්භ කරලා ජීවිතේට ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගන්න ඕනේ. ඉතින් මෙතනින්ම තමයි එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයට අවතීර්ණ වෙන්නේ. හොඳට දුක් දැනගන්න ඕනේ. ඒ දුක්වල ස්වභාවය, ඒවැ තියෙන පොදු ගතිය, ඒවා ඉවර වෙන්නේ නැහැ. මේ පංචකාම සම්පත්තීන් වලට අනුකූලව යම්කිසි කෙනෙක් කුමන හෝ කටයුත්තක් සිදු කරොත් මොකක් හෝ ආකාරයකට යම් ආකාරයක වැඩපිළිවෙලක් නිර්මාණය කරගත්තත් එතනින් තමයි පංච උපාදානස්කන්ධයෙන් සතුට හොයන්න උපදවා ගන්න වැඩපිළිවෙල කවදාහක්වත් සතුට වෙලා ඉවරක් වෙන්නේ නැති බව, ඒක දුකටම හේතු වෙන බව එතනින්ම තේරුම් ගන්න ඕනේ. එතනින් ඒක තේරුම් ගත්තම තමයි වෙන මාර්ගයකට යන්නේ. ඉතින් ඒක හින්දා හැම වෙලෙම මේ චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව මහා ගෞරවයක්, මහා වටිනාකමක්
අපේ චිත්තඅභ්‍යන්තරයට ඇති වෙන්න ඕන අරස්ඨාංග මාර්ගය ගැන ඇති වෙන්න ඕන එහෙම තියෙනවද කියලා බලන්න ගැටලුවක් වෙනකොට තණ්හාව අයින් කිරීමෙන් මේ ගැටලුව අයින් කරගන්න ඕනේ මේ මානසිකව දුක් ඇති වෙලා තියෙන්නේ වෙන මොකක්වත් හින්දා නෙවෙයි මගේ ළඟ තියෙන තණ්හාව හින්දාමයි කියලා අපිට තේරෙනවා නම් අන්න ඒ තේරෙන ගතිය අපි හැම වෙලාවකම හැම නිමේෂයකම උත්සාහ කරන්න ඕනේ උපරිම වශයෙන් නොඒකුත් ආකාරයේ තාඩන පීඩන තමන්ගේ අතුලාන්තයට එනකොට හුඟක් වෙලාවට ජීවිතයේ පින්වත්නි මිනිස්සු හදන්නේ තවත් කෙනෙකුට නොඒකුත් ආකාරයේ දෝෂාරෝපණයන් කරන්න තමන්ගේ වැරදි ඔක්කොම තවත් කෙනෙකුගේ වගකීමකට යොමු කරවන්න ඒවා වහා ගන්න නොඒකුත් මේ පලිගන්න නපුරු වචන කියන්න මේ වගේ දේවල්නේ ඒ හැම දෙයක්ම ගත්තහම තමන් දැනගන්න ඕන තමන්ගේ අතුලාන්තයෙන් තමන්ට දුක් උපදින්නේ මොනවටද ඒ දුක් දරාගත හැක්කේ කොයි ආකාරයටද ඒ දුක් අහෝසි කරගන්නේ කොයි ආකාරයකද කියලා මේ චතුරාර්ය සත්‍ය ධර්මයට මහා වටිනාකමක් දෙන්න ඕනේ ඒ වගේම තමයි අපිට දැනෙන්න ඕන අපේ පින්වත්නේ විරාගෝ සෙට්ටෝ ධම්මානං නොයෙකුත් ධර්ම තියෙනවා ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය මාන්නේ මේ ඔක්කොමත් කියන්නේ ධර්මතා අපේ හිත් තුළ උපදින සංඥා සංස්කාරයන් සැකසීම එතකොට ඒවා අතරින් විරාගය කියනකොට අපිට ඒක දැනෙන්න ඕනේ මොනවද විරාගය ගැන තියෙන අර්ථ දැක්වීම සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිසග්ගෝ තණ්හක්ඛයෝ මේ විදිහටනේ සඳහන් කරලා තියෙන්නේ එතකොට ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට ඒ උතුම් වූ කියන තැන ඒකෙන්ද මේ මොන දෙයටත් වැඩිය මේ එක 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 ආකාරයේ ධර්මතා අපේ තුලින් උපදිනවා. ඒ අතර වාරේ ලෝකේ ඉන්න මිනිසුන්ගේ සිත් තුළ විරාගය උපදිනවා. රාගයෙන් වෙන් වෙලා සම්පූර්ණයෙන්ම වෙන් වෙන්නටත් හේතු වෙන මේ විරාගී ස්වභාවයන් සුවදායකව ඉන්න ආකාරය මේ හැම දෙයකින්ම අයින් වෙලා හැම දෙයකින්ම අයින් වෙලා ලෝකේ අයින් වෙලා කියලා කියන්නේ ලෝකේ මොන දේ වුණත් තමන් ඒවා වෙනදා වගේම දකිනවා වෙනදා වගේම අහනවා වෙනදා වගේම විඳිනවා ඒ කියන්නේ අයින් වෙලා කියන්නේ බය දුවලා නෙවෙයි හැබැයි ඒ දේවල් තුල තමන්ගේ හිත නිශ්චල වෙලා ඒකට ආර්යශ්‍රේෂ්ඨ මාර්ගය භාවිතා කරන්නේ චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියන ආකාරයට ආර්යශ්‍රේෂ්ඨ මාර්ගය භාවිතා කරන්නේ තන්නේ ඒකමයි. ඉතින් අපි බලන්න ඕනේ මේ විරාගී සිතක් නිර්මාණය කර ගැනීම කොච්චරනම් අපිට අත්‍යවශ්‍ය දෙයක තමයි ශ්‍රේෂ්ඨම දේ හැම වෙලෙම දැනෙන්න ඕනේ. අපිට මොනවා හරි ආකාරයක තණ්හාවක් ඇති වෙනකොට දැවීමක් පිච්චීමක් තැවීමක් රත්වීමක් එනකොට පින්වත්නි ඒ හැම වෙලේම ඒ දේවල් වලින් අයින් වීම කොයිතරම් වටිනවද කියලා අපිට දැනෙන්නට ඕන. ඒ දේවල් වලින් අයින් වීම සුවදායක ජීවත් වීම මොනතරම් වටිනවද කියලා දැනෙන්න ඕන. අන්නේ විරාගය කියලා සිද්ධියක් තියෙනවා. එහෙම කියලා ධර්මයක් තියෙනවා මේ ලෝකේ හැමතැනම ඇති වෙන නොයෙකුත් ආකාරයේ සැකසීම් අතර විරාගයකුත් සකස් වෙනවා පින්වත්නි. ඒ සකස් වෙන්නේ ආර්ය ශ්‍රැංග මාර්ගය භාවිතා කිරීමෙන්. ඒකනේ ඒක සංකත මාර්ගයක් කියලා කියන්නේ. මාර්ගය සංකතයි. නිවන අසංකත වුණාට මාර්ගය සංකතයි. එතකොට ඒක හේතු නිසා සකස් වෙන එකක්. එහෙනම් විරාගය කියලා කියන්නේ සකස් වෙන එකක්. ඒක සකස් වෙලා හැබැයි ඒක නිවන දක්වා වර්ධනය වෙනකොට මේ නිවනට අපි හේතු නිසා සකස් වෙන දෙයක් කියලා සඳහන් වෙන්නේ නැහැ. මොකද ඒක ස්ථිර දෙයක් නිසා. එතකොට විරාගය කියලා කියන විරාගී සිතුවිලි මම විරාගී තත්ත්වේ විරාග සංඥා කියලා කියන්නේ අන්නේ ඒ වගේව සකස් වෙන්න ඕන දේවල්. ඉතින් ඒක තමයි ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දේ. ශ්‍රේෂ්ඨම දේ ඒක විරාගය කියද්දි ඒක නිවනටම අපි විරාගය කියනවා නම් ඒක සකස් වෙන එකක් නෙවෙයි. නමුත් මාර්ගයටත් විරාගය කියලා කියනවා. එතකොට ඒක සකස් වෙන එකක් විදිහට ගන්න පුළුවන්. හොඳයි. ඒ වගේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ධර්මතාවයේ විරාගය ළඟට දෙපා ඇත්තවුන් අතරින්
ශ්‍රේෂ්ඨතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන එක පිළිබඳව අපිට ශ්‍රද්ධාව උපදවා ගන්න මහා විශාල හැඟීමක් තියෙන්නට ඕනේ පින්වත්නි. ඇයි එහෙම කියන්නේ? කොහොමද ඒක කරගන්නේ? අද අපි මේ කතා කරන ධර්මතාවයන් තියෙනවා. මේ ධර්මතාවයන් පිරික්සලා බලනකොට කිසිම අඩුවක් පේන්නේ නැහැ. අපි මේ කතා කරන ධර්මතා අපිම පිරික්සලා බලනකොට පින්වත්නි කිසිම අඩුවක් පේන්නේ නැහැ. මෙන්න මෙතන අඩුපාඩුවක් තියෙනවා, මෙතන මොකක් හරි කැලලක් තියෙනවා, මෙතන මේ විදිහටයි තිබිය යුත්තේ, නමුත් තියෙන්නේ මෙහෙමයි කියලා එහෙම කිසිම ආකාරයක ගැටලුකාරී තත්ත්වයක් අපිට උපදින්නේම නැහැ. හරි, අන්න එතනදී අපි තේරුම් ගන්න ඕනේ, එතනදී අපිට තේරුම් ගන්න පුළුවන් අපේ පින්වත්නි පැහැදිලිවම මේ ධර්මය කොහෙන්ද අපිට ආවේ කියලා අපි විමසලා බලනකොට ඒ වගේ කිසිම සැකයක් නැති, කිසිම ගැටලුවක් නැති ඒහිපස්සික වූ හේතු ඵල ධර්මය ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙන, තර්කයට අහුවෙන්නේ නැති මේ උතුම් ධර්මය කොහෙන්ද අපි ළඟට ආවේ? කාගෙන්ද ආවේ? එහෙම බලනකොට ආපස්සට ගිහම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ නොසිටියාය කියලා කියන්න පුළුවන්කම කාටවත් නැහැ. නැත්තම් මේකක් ධර්මයක් උපදින්න විදිහක් නැහැ. මොකද මේ ධර්මය ඉතාම පැහැදිලි අපේ ජීවිත නිරවුල් කරන ධර්මයක් නිසා වෙන්. එතකොට එහෙනම් අන්න එහෙම හිතනකොට අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා මහා පුදුම හැඟීමක් ඇති වෙනවා. එතකොට ඒ ධර්මය කොච්චර ප්‍රබලද කියනවා නම් අපේ හිත්වල තියෙන සියලුම කෙලෙස් අයින් කරගන්න අවශ්‍ය කරන අවබෝධය කිසිම අඩුවක් නැතුව ලබා ගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් එතකොට අපි දේශනා කරලා තියෙන මේ ධර්මය කොච්චර පොඩ්ඩද? මහා වනයක වැඩ ඉන්න වෙලාවේ මේ මහා වනයේ තියෙන කොළ ප්‍රමාණය තරම් නම් බුදුරජාන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය අත මිටට කොළයක් අරගෙන මේ කොළ ටික තරම් පොඩි ප්‍රමාණයක් තමයි මම දේශනා කරේ කියලා. එහෙනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ධර්මය අපිට මේසා විශාල ධර්මයක්. අපිට මේ විදිහට ජීවිතයට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම එකතු කරගත්ත කෙනෙක් හරියටම නිරවුල්ව තමන්ගේ මනසේ තියෙන කෙලෙස් ඔක්කොම දුරු කරලා මහා උතුම් තත්වයකට පත් වෙනවා. එහෙනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොයි තරම්නම් උතුම් කෙනෙක්ද? සොයංව තමන්ගේ වෙන කාගේවත් මඟ පෙන්වීමක් නැතුව මේ ධර්මය අවබෝධ කරගන්නට හැකියාවක් ලැබීම මොනතරම්නම් විශිෂ්ට ගණයේ පුද්ගලයෙක් බවට පත් වෙනවද කියලා, උත්තම ගණයේ පුද්ගලයෙක් බවට පත් වෙන්න පින්වත්නි ඔන්න ඔය කියන தত্ত্বය නිසාවෙන්. ඉතින් මේ காரணා හතර, මාර්ගය උතුම්, චතුරාර්ය සත්‍ය ධර්මය උතුම්, විරාගය උතුම්, සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම්, ඒක දැනෙන්න ඕනේ තමන්ගේ సంతාණයට. එහෙම දැනුනොත් තමයි පින්වත්නි අපි අනිවාර්යයෙන්ම ඒ ධර්මයේ තියෙන දේවල්, ආයායමන් කියන ධර්මයේ තියෙන දේවල් අපේ ජීවිතයට එකතු කරගන්න පෙළඹෙන්නේ අපේ හිත එහෙම දැනුනොත් විතරයි. ඉතින් ඒක නිසා ගොඩක්ම සැලකිලිමත් වෙන්න මේ කියන කරුණු ගැන, මේ කියන ආකාරයේ හැඟීමක්, මේ කියන ආකාරයේ චේතනාවක් තියනවද කියලා, ධර්මයයි ශ්‍රේෂ්ඨ කියලා, සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ කියලා අදහසක් තියෙනවද, මාර්ගය ශ්‍රේෂ්ඨ, චතුරාර්ය සත්‍ය ධර්මයයි ශ්‍රේෂ්ඨ කියලා හැම වෙලේම අදහසක් තියෙනවද කියලා විමසලා බලන්න. එහෙම නැත්නම් ඒ අදහස හදාගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ අදහස හදාගන්න ඕනේ පින්වත්නි. ඒ අදහස හදාගත්තේ නැතිනම් අපිට නිවැරදි ගැලවීමකට එන්න පුළුවන්කමක් නැහැ. නිවැරදි ආකාරයේ ගැලවීමකට එන්න පුළුවන්කමක් නැහැ. එතන තමයි අපේ පැත්තෙන් අපි ඉතාමත්ම ප්‍රබලව, ඉතාමත්ම දැඩිව තේරුම් ගන්න ඕන තැන. අපේ හිත නිවැරදි විසඳුමකට යනවද කියලා. එතකොට මග්ගා නට්ඨංගිකෝ සෙට්ටෝ සච්චානං චතුරෝ පද විරාගෝ සෙට්ටෝ ධම්මානං දිපදානං ච චක්කුමා කියලා දේශනා කරපු ගාථා ධර්මය අද මතක තියාගන්න ඕන. මේ 20 වග්ගය ධම්මපදය ධම්ම පුස්තකයේ 20 වග්ගය තමයි මග්ග වග්ගය. ඉතින් මේ මග්ග වග්ගයේ පළවෙනි ගාථා ධර්මය තමයි අපි මේ සාකච්ඡා කරේ. දැන් ටික ටික අපි බලාපොරොත්තු වෙච්ච ඉලක්කවලට ළඟා වෙනවා. තව දින 6කින් වග්ග 6 ඉවර වෙනවා.
එතකොට අපිට ඊළඟ පියවරට යන්න පුළුවන්. දැන් මං හිතන්නේ අපිට මේ වග්ග පිළිබඳව හොඳ අවබෝධයක් ඇති වෙමින් තිනවා. අපි ඒ පිළිබඳව සමාලෝචනයක් කරමු වග්ග 26 ඉවර වුණාට පස්සේ. ඉතින් මේ ආකාරයට ධර්ම මානසිකාර ඇති කර ගනිමින් තමන්ගේ ජීවිතයට ධර්ම එකතු කර ගනිමින් ඉතාම නිවැරදි ජීවිතයක් ගතකරන සසර ජීවිතය සුවපත් කරගන්න හැමදිනාටම ශක්තිය, ධෛර්යය, වීරිය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්නත්නි, අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර වෙසෙන තිලානි තේනබදු මෑණියන්, මහින්ද තේනබදු පියාණන්, රවීනි සහ මහේෂා දියණියන්, සජ්ජන ගෙහාන් බෑනාවරුන්, සයාරා සියෝනා, මිනිපිරියන්, රිෂාන්, රියාන් මුණුපුරන් විසින් කියලා. ඔස්ට්‍රේලයා පත්නූර වෙසෙන තිරාණය තයන බදු මෑණියගේ මැයි මස 10 දිනට යදන උපන්දිනය වෙනුවෙන් මේ ධර්මදානය සිදු කරන අතර අප නිවන් මඟ සඳහා යොමු කිරීමට ධර්මය කියා දෙන අප නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් ජයමග නාලිකාවේ කාර්යමණ්ඩලත් මේ පින් අනුමෝදන් වේවා කියලා සඳහන් කරලා තියෙනවා. පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය දීර්ඝායස ලැබේවා. දරුවන් සැමටත් වාහ ධර්මය අවබෝධ වේවා. සම්බුද්ධ ශාසනයත් අපගේ මව්බිමත් ලෝකයක් ආරක්ෂා කරන සියලු දෙවිදේවතාවන් වහන්සේලාට මේ පින් ලැබේවා. මාගේ මියගේ දෙමව්පියන් දෙපළටත් සියලු මියගේ ඥාතීන්ටත් මේ පින් ලැබේවා. අප සැමට මේ බුද්ධ ශාසනය තුළදී සතර සතර ධර්මය අවබෝධය සඳහාම මේ ධර්ම දේශනාව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ අය බලාපොරොත්තු වෙන ආකාරයටම තිලානි තේනබදු මෑණියන්ට යහපත් උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම එම මැතිණියටත් මහින්ද තේනබදු පියාණන්, රවිනි මහේෂා දියණියන්, සජ්ජන ගෙහාන් බෑනවරුන්, සේරා සියෝනා, මිනිපිරියන්, රිෂාන්, රියාන් මුණුපුරන් ඇතුළු සුජීවත්ව වාසය කරන හැමදෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. සියලු යහපත් අධිෂ්ඨාන බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. යම් දුකක් කරදරයක් වන්ට තිබෙනම් ඒ සියලු දේ දුරු වේවා. සසර වසන තාක්කල් කිසිම පාප මිත්‍රයෙකුගේ අසුරකට පත් නොවේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අතරම නවින් මිය පරලෝ ගියාව දෙමව්පියන් දෙපළටත් සියලුම මියගේ ඥාතීන්ටත් මේ පින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඉතින් ඒ සියලුම මිය පරලෝකීය ඥාති මිත්‍රාදීන් සුගතියෙන් සුගතියටපත් වේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.